වෙනස් වන ව්‍යාපාරික ලෝකයේ අලුත්ම තොරතුරු සමග අදත් ITN ව්‍යාපාරික පුවත්. निर्माणशीली दरुपरपुरक बेहकिरी में अदाहसीन CBL आयतने मगिन संविधान कल मंची लिटिल इमेजिनेटर्स वर्ष रहना ते दहस दहना में लोकल लामा दिने द समकामी व आरंभ करेना ඊට සමගාමීව මංචි ලිටල් ඉමැජිනේටර්ස් දෙවන අධ්‍යයන වශයෙන් ප්‍රවීණ ගන්තකතුවරියක වන සිවිල් වෙද්දසිංහ මහත්මිය විසින් රචනා කර අඩක් නිම කළ පොතේ ඉදිරි කොටස සම්පූර්ණ කිරීමට මෙරටේ ළමා පරපුරට වංචි ආයතනය හරහා අවස්ථාව ලබා දුනි. ඒ අනුව ළමුන් විසින් එවන ලද මෙම පුදුම පලිංගුව පොතේ සම්පූර්ණ කළ කතා 20000ක් එකතු විය. මෙසේ කතා 20000ක් නිර්මාණය වීම ලෝක ගිනස් වාර්තාවක් බවට පත්විය. එම සිදුවීම ගිනස් වාර්තා පොතට එකතු කිරීම හා ඒට දායක වූ ළමුන් විශාල පිරිසක් ඇගයීමට ලක් කිරීම කොළඹ නෙළුම් පොකුළ රංගහලේදී පසුගිය දිනක සිදුවිය. කොළඹ වෙස්ට් විදුහලේ රග්බි කණ්ඩායම සඳහා 2020 තනක සමය වෙනුවෙන් නිල ජර්සිය හඳුන්වා දීම සහ අනුග්‍රහක චෙක්පත් ප්‍රදානය පසුගිය දිනක වෙස්ට් විදුහල් ශ්‍රවණාගාරයේදී සිදුවා. 2019 ජනාධිපති පාසල් රග්බි තරගාවලියේ දෙවන ස්ථානයේ දිනාගත් කොළඹ වෙස්ලි විදුහලේ රග්බි කණ්ඩායම මෙවරද තරගකාරී මුහුණුවරකින් පිටියට පිවිසීමට සූදානම්ව සිටී. මෙවර කණ්ඩායමේ නායකත්වය සැමුවෙල් ඔද්බරොඩ් විසින් උසුලනු ලබයි. බැංකු නොවන මුල්‍ය ආයතනයක් වන CDB 8 වෙනි වරටත් වෙස්ලි විදුහල් රග්බි කණ්ඩායමට අනුග්‍රහකත්වය දක්වන අතර අභිලාෂයන් බලගැන්වීම CDB තේමාව යටතේ සිය අනුග්‍රහකත්වය සම්තුහන් කරයි. Mastercard ප්‍රථම වතාවට දකුණු ආසියාවේදී Priceless Cities හඳුන්වා දෙයි. ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන Priceless Cities වැඩසටහන ප්‍රථම වරට ශ්‍රී ලංකාව වෙත ගෙනෙමින් Mastercard Priceless Sri Lanka වැඩසටහන මෙරටදී දියත් කළ බව පසුගිය දිනක නිල වශයෙන් නිවේදනය කරන ලදී. ඒ අනුව පාරිභෝගිකයින් ඔවුන් කැමැත්තක් දක්වන දේ වෙත සමීප කරවීම වෙනුවෙන් කැප වී සිටින Mastercard සිය Priceless Cities වැඩසටහන සඳහා අලුතින්ම එක් කරන ලද ගමනාන්තය වන්නේද ශ්‍රී ලංකාවයි. මේ පිළිබඳව අදහස් දැක්වූ Mastercard හි මාලදිවයින් හා ශ්‍රී ලංකා කළමනාකාර RB සන්තෝෂ් කුමාර් මහතා පවසා සිටියේ පොහොසත් සංස්කෘතික උරුමයන් සහ දියුණු වෙමින් පවතින සංචාරක ක්ෂේත්‍රයක් සහිත ශ්‍රී ලංකාව අපගේ නවතම ව්‍යාපාරය හඳුන්වා දීමට හොඳම වෙළඳපොළ ලෙස සඳහන් කළ හැකි බවයි. Alliance රක්ෂණ සමාගමේ තිවන පාර්ශවීය රක්ෂණ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව හා ජාලගතව ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක උත්සවය පසුගිය දිනක කොළඹ මූලස්ථාන තැපැල් කාර්යාලයේදී සිදු වුණා. උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන අමාත්‍ය සහ තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය පන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට Alliance ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගානේ සුබ්‍රමණියම් මහතා තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහිදී අමාත්‍යතුමන්ගේ සහභාගීත්වයෙන් ප්‍රථම Alliance තෙවන පාර්ශවීය රක්ෂණ ගනුදෙනුව සිදු කරනු ලැබුවා. එදින සිට දිවයින පුරා 4000කට ආසන්න තැපැල් කාර්යාල උපයෝගී කරගනිමින් දිවයින පුරා පිහිටි Alliance ශාඛා 101ක් එක්ව Alliance රක්ෂණ සමාගමේ තෙවන පාර්ශවීය රක්ෂණ කටයුතු ජාලගතව සිදු කරනු ඇති. ඒ පොතත් සමග අද රාත්‍රියේදී ව්‍යාපාරික පුවත් නිමවට පත් කරනවා. හෙට රාත්‍රියේදී මුණ ගැහෙමු ව්‍යාපාරික ලෝකයේ අලුත්ම තොරතුරු සමග.